සරෝජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා වෙනුවෙන් සතුටු දැයක් උදෙසා මහසඟරුවනේ ආශිර්වාදයේ මෑන් ජයපිරිත් දේශනයක් හික්කඩුවේදී අද පැවැත්වුණා. සැමදා සමහන් සැමදා සුවෙන්. දිසාවේ අතිගෞරවනීය මහා සංඝරත්න වෙනුවෙන් දිලිත් ජයවීර අපේ සදාන්තරණීය නායකතුමන්ට බුදුහාමුදුරුවෝ ගමට ආදරය කළා. තමන්ගේ ගමෙන් හමාගෙන ඉන්න සුලඟ හරිම වාසනාවන්තයි. ඒ නිසා මම ඔබතුමන්ට ගෞරවයෙන් මතක් කරනවා කවදාවත් මේ බුස්සස් නමතක කරන්න එපා. අනිත් කාරණාව තමයි දැන ඉගෙන ගත්කම තමයි කෙනෙකුගේ වත්කම ගුණ නුවණ දැක්කම ඔබට සලකයි රටේ ඔක්කොම. උපාධියට නෙවෙයි සැලකුවේ ගුණ නුවණට. මේ පින්වන්ත භූමිය හැමදාම රැකලා දෙන්න. රුවන්වැලි සෑය රකින්න. ශ්‍රී මහා බෝධිය රකින්න. දළදා හාමුදුරුවෝ රකින්න. පින්බි මමත කරන්න එපා. සවි බල ගැන්මුණු සතුටු දයක්. විශ්වාසයෙන් බැඳි සතුටු දයක්. ඉදිරිය දකින සතුටු දයක්. මෞබිම රචයන සතුටු දයක්. මේ අතර ගාල්ල බලපිටිය සරෝජන මහජන රැළිය අද පැවැත්තුනේ සරෝජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ ආර්ථික අර්බුදයෙන් වැඩියෙන්ම පීඩාවට පත් වෙලා ඉන්නේ කාන්තාව. දරුවට තුන් වේල කන්න දී ගන්න බොහොම අමාරුවෙන් ඉන්න ඇය ඒ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට තමයි මේ අපේ සර්ව ජන බලයේ උපාය මාර්ගක වැඩපිළිවෙල හරහා ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩ නගමින් කාන්තාවටත් ඒ ව්‍යවසායක රාජ්‍යයට සහභාගී වීමට මුල් කරක් දෙමින් අපි ඒ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙන්නේ. අර එදා වේල ජීවත් වෙන්න බැරි අපේක්ෂකයින් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශ හතරක් තියෙනවා. මේ මාතෘකා තියෙන්නේ ඉස්කෝලේදී ලියපු නිසඳස් කවි වගේ. පුළුවන් ශ්‍රී ලංකා සැමට ජය, බොහෝසත් රටක්, ලස්සන ජීවිතයක්, ඔබ වෙනුවෙන් දියුණු රටක් වගේ කවි. කවි පොත් හතරයි. එලිසමේවත් ගැළපෙලා නැහැ. ඊළඟට තියෙනවා ජාතික උපාය මාර්ගික සැලැස්ම. නිකම්ම නිකන් නෙමෙයි ජනතා අදහස් මතින් පණ පෙවුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික උපාය මාර්ගික සැලසුම් නිර්මාණශීලීව හිතලා රුපියල් 2500 ඇස්වැසුම වෙනුවට රුපියල් ලක්ෂයක ආදායමක් ඔබේ කුටුම්බයට මාසිකව ලබා දෙන බව සහතික කළ හැකි. ඒ සඳහා වැඩපිළිවෙලක් ඇති. ඒට දිනවකවානු දුන් වැඩපිළිවෙලට තමයි ව්‍යවසායකත්ව රාජ්‍යයේ උපාය මාර්ගික සැලැස්ම කියන්නේ. මේ වැල් පාලම කෙල්ලිල ඉන්න වැලේ වැල් නැති ඔක්කොටම අපිට කියන්නට පුළුවන් ගොන් කතා නවත්තන්න, ණය අපි ගෙවන්නම්. අපි දන්නවා මේ රටට ධනය නිර්මාණය කරන ආකාරය. අපි ණය ගෙවන ක්‍රමය ලියපු උපාය මාර්ගික වැඩපිළිවෙල මේ. අපි සඳහන් කරලා තියෙනවා ප්‍රාග්ධන බැංකුවක් හදනවා, ව්‍යවසායකත්ව අරමුදලක් හදනවා. මේ තාරුණ්‍යයට ව්‍යවසායකත්වයට පිවිසෙන්නට අවශ්‍ය නම් ඒ අවශ්‍ය සියලුම දැනුම අපි ලබා දෙනවා. අන්න එමයි ඔබේ ජීවිතය වෙනස් වෙන්නේ. ඔබගේ සහය ඇතුව අපිට පුළුවන් සියලු බලවේග එකවර පරදා දමලා විශ්වාසයේ ශ්‍රී ලංකාව බිහි කරන්නට. ඒ සඳහා 21 වෙනිදාට ගිහිල්ලා පෙට්ටිය ඇතුලේ කොළෙයි පැන්සලයි හම්බුනාම 10 වෙනියට තියෙනවා මගේ නමයි, නම ඉස්සලහින් දිදුලන තරුවයි ගහන්න කතිරය. ඒ ඔබ වෙනුවෙනුයි, ඔබයි දිදුලන තරුව. ඔබ මේ මව්බිම මත තිබූ විශ්වාසය තහවුරු කරනු වස් ඔබම තරුවක් වන දිනය තරුව ඉදිරියේ කතිරය ගහන්න. තරුවට ජය වේවා. මේ අතර සරෝජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සහභාගී වූ තවත් ජනරැලියක් අද පස්වරුවේ මාතර අකුරැස්ස ප්‍රදේශයේදී පැවැත්වුණා. මම මේ මැතිවරණ ව්‍යාපාරයේ පිටිපස්සේ ඉඳන් අවශ්‍ය කටයුතු කරනවා. එළිපිට ආවේ අද තමයි බලපිටියේ අකුරැස්සේ. අපි ඉදිරිපත් කරලා තියන්නේ හොඳ කමේ කොල්ලෙක්, අධ්‍යාපන නීතිඥයෙක්, ආර්ථික විද්‍යාඥ කෙනෙක්. එනිසා තමයි තරුවෙන් මගෙන් තරුවෙන් මං කිව්වා නෑ නෑ ඔයට අවශ්‍යයි කියලා. නෑ මට තරුව ඕන මේ කිව්වා. සීනෝ වක්ෂ කිව්වා තරුව දෙන්න කියලා. තරුව දුන්නා. තරුවට ජය වේවා. 30-40% මිනිස්සු තාම තීන්දුවක් කරන්නේ නෑ මොකද්ද කරන්න කියලා. අපි ගමින් ගමන් යනකොට ඇවිදිනකොට කියනවා දිලිත් මහත්තය තමයි ඇත්ත කියන්නේ මන්ත්‍රීතුමා. දිලිත් මහත්තය කියන දේ තමයි ඇත්ත. ඒ මිනිහා විතර ඇත්තක් කියන්නේ. ඒක අපි දෙන්න ඕනේ ඒකට තමයි කියලා. ඒක නිසා 120-30% තාම තීන්දුවක් ගත්ත මිලදී මිනිසුන්ට මේ දවස් හත සම්මා දිට්ඨියෙන් කල්පනා කරලා රටට ආදරේ නම්, ඔබේ දරුවට ආදරේ නම්, අනාගතේට ආදරේ නම් එකතිය විය යුතු දන තරුව මිසක් ඔය කසිකබල් ලාංඡන නෙවෙයි අනිකුත්.
ගමේ මිනිසු රවට්ටපු වම වෙනුවෙන් පෙනී සිටියයි කියලා තුට්ටු දෙකේ දේශපාලනට අද ගිහිල්ලා මේ දිස්ත්‍රික්කේ දේශපාලනය කරන ඒ කොන්දක් නැති බොරු වම නියෝජනය කරන අදටත් කියන නිසා මම මේ කියන්නේ අපි තාමත් වමේ කියලා. ඒගොල්ලන්ට කියන්නට ඕන අද මේ ඇවිල්ලා ඉන්න ජනතාව මේ අර පාරයින හිටගෙන ඉන්න ජනතාව අපිට මතක් කරලා දෙන්නේ මොකද්ද? මම මගේ තාත්තගේ අතින් එල්ලිලා අර ගාල්ලේ සමනල පාලම ගාව රැස්වීමට යනකොට එතෙන්ට රැස්වීමට කවුරුත් මිනිසු ගෙනාවේ නෑ බස් මැනේජර් කෙනෙක් දාලා. දැන් ඔක්කොම ජාවා අරංකාරයෝන්ගෙන් යැපෙන දැන් හතර දෙනෙක්ද කොයිද ඉන්නවා? අපිත් එක්ක බංචකේ කියලා කියන්නේ. ප්‍රතිපත්ති ප්‍රකාශන හතරකුත් ගහලා තිනවා. ඒවට අර මාත්‍රිකා පොතේ කවරෙත් ගහලා තිනවා. හැබැයි ඔය හතරම වෙලාවක් තියෙනම් කියවන්න. එකක පිටුව 200 ගානක් තියෙන නිසා ඔක්කොම කියවන්න බැරි වෙයි. ඒක චිත්‍ර කතාවකේ. කොහොම වුණත් ඒ එක පොතකවත් කේන්ද්‍රීය වැඩසටහනක් නැහැ. ඔබේ ජීවිතය වෙනස් වෙන. ඔය එක පොතකවත් කිසි වැඩපිළිවෙලක් නැහැ. ඔබේ ජීවිතය වෙනස් වෙන්නේ නැහැ. නමුත් අපි ඉදිරිපත් කර ඇති මේ වැඩපිළිවෙල තුල ඔබගේ ජීවිතය වෙනස් වන ආකාරය දිනවකවානු සහිතව සටහන් කරලා තියෙනවා. මේකේ කේන්ද්‍රීය වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වෙනස සිදුවෙන ආකාරය විද්‍යාත්මකව තාර්කිකව සඳහන් කරලා තියෙනවා. අපි ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුලින් සතුටු දෙයක් නිර්මාණය කිරීමේ ඒ අපේ දැක්ම මේ පොතේ සෞඛ්‍යද, අධ්‍යාපනයද, ආරක්ෂාවද, පරිසරයද, නාවික ගුවන් කටයුතුද ඒ ඕනෑම ශේත්‍රයක් අලලා ඒ කේන්ද්‍රීය වැඩසටහන උපාය මාර්ගයක් ලෙස ඉදිරියට අනාකාරය සඳහන් කරලා තියෙනවා. මේක පොරොන්දු පත්‍රිකාවක් නෙමෙයි. ශ්‍රී ලාංකික දේශපාලනයේ නිදාසින් පසු ශ්‍රී ලංකාවේ මෙවැනි උපාය මාර්ගික වැඩපිළිවෙලක් ජනාධිපතිවරණයකදී ඉදිරිපත් වෙන පළවෙනි අවස්ථාව. ඒ තීරණාත්මක 21 වෙනිදාට අපි හෘද සාක්ෂියට ගඟව ඔබ ප්‍රාර්ථනා කරපු ශ්‍රී ලංකාව ඔබ විසින් නිවැරදි කළ යුතු ශ්‍රී ලාංකික දේශපාලනය මේ රටේ වෛරය හා ක්‍රෝධය වපුරන දේශපාලනට විරුද්ධව ආදරයේ සලකුණ වන තරුව ඉදිරියේ කතිරය ගහන්න මේ රටේ වෙනසක් කරන්නට ඔබගේ කතිරය යොදා ගන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.